to talk about future events. අනාගතයේ සිද්ධ වෙන දේවල් ගැන කතා කරන්න අපි එක ක්‍රමයක් තමයි simple future. සරල අනාගත කාලය පාවිච්චි කරනවා. ඒකේ structure එක තමයි will plus verb plural. ඒ කියන්නේ will කියන වචනයට එකතු කරනවා ක්‍රියාපදේ බහුවචන රූපය. Example උදාහරණයක් විදිහට අපි යාවි යන්න ඉන්නේ යනවා හෙට යනවා කියන අදහස. එහෙම කියන්න අපි කියනවා will go. එතකොට කාවි කන්න ඉන්නේ එහෙම නැත්නම් හෙට කනවා කියන්න අපි will eat කියලා යූස් කරනවා. Future events කතා කරන අපේ දෙවෙනි ක්‍රමය තමයි future continuous. ඒ කියන්නේ will be plus verb ing. will be ට එකතු කරනවා අපි ක්‍රියාපදයේ ing රූපය. එහෙනම් උදාහරණ විදිහට යාවි නටාවි වගේ දේවල් කියන්න අපි will be going, will be dancing කියලා අපිට කියන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමය අපිට present tense එක සරල වර්තමාන කාලේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි timetable events ඒ කියන්නේ වේලාව කලින්ම තීරණය කරලා තියෙන කාල සටහනකට පවතින දේවල් වලට. එතකොට අපි subject ක්‍රියාව කරන්නත් එක්ක verb ක්‍රියාව plural නැත්නම් singular වලින් බහුවචනෙන් නැත්නම් ඒකවචනෙන් තියෙනවා. උදාහරණයක් විදිහට කෝච්චිය යනවා. අපිට කියයි කෝච්චිය එකයිනේ. එහෙනම් the train leaves singular වලින් verb එක තිබ්බා. පන්ති පටන් ගන්නවා. පන්ති කියලා අපි ගත්තා බහුවචනෙන් ඒක plural වලින්. එහෙනම් අපිට කිව්ව හැකි classes start. හතරවෙනි ක්‍රමයේ විදිහට අපිට ගත්ත හැකි be verb plus going to plus verb plural. කියන්නේ be verb එකකුත් එක්ක going to කියන වචනෙත් එක්ක ක්‍රියාපදයේ බහුවචන රූපයක්. නම් වහින්න යන්නේ කියලා අපි කියනවා කොහොමද? It is going to rain. Is කියන්නේ මෙතන be verb එක. Rain කියන්නේ verb එකේ plural එක. ඇය කියවන්න හදන්නේ. ඇය she. ඇය ඒකවචන නිසා is going to read. ඇය කියවන්න හදන්නේ. අන්තිමම ක්‍රමයේ විදිහට අපිට කියන්න පුළුවන් present continuous. ඒ කියන්නේ present වර්තමාන කාලයේ කෙරෙමින් පවතින විදිහට අපිට කියන්න පුළුවන් arrangements ගැන. කලින් සූදානම් කරපු දේවල් ගැන. be verb plus verb ing. be verb එකත් එක්ක ක්‍රියාපදයේ ing රූපයෙන් අපිට එහෙනම් කියව හැකි අපි කරනවා we are doing. ඇය ලියනවා she is writing.